සහෝදරු ආයි ආයි තව කෙනෙක් ගිහිල්ලා කතා කරලා ආයි කෙනෙක් එක්කන් එන්නම් කියලා කිව්වා. ඒක අපි ආවේ මෙතන මේ නිලධාරීන් වහන්සේ කියන්නේ පොලිස් මූලස්ථානේ වතුර තියෙනවද, කන්න තියෙනවද, බොන්න තියෙනවද, අපිට මොකටද අපි ඒවට නෙමෙයි ආවේ. අපි ආවේ පොලිස්පතිය දැක්පේ නැත්තම් කන් ඇහෙන්නේ නැත්තම් යකෝ මහින්ද අත්තන උඩ ගන්න කියලා කියන්න වෙන මකුලකට නෙමෙයි. අපේ අහිංසකව ඉන්න අපේ අරගලය රැකපු කොල්ල 250කට වඩා කෙල්ල කොල්ල අත්තනකට වන් තිනවා. උංග වහම නිදා අත්තරන්න කියලා කියන්න. මහින්දයි ජොනයි ඊට බා දේශබන්දු දෙන්න කෝටයි වැකන්තරන දුන්ගයි කලක්ති සාන්තයි නාමලයයි ඔය ඔක්කොමට අත්තනකට නරින් කියලා කියන්නයි අපි ආවේ. ඒක නිසා කන්න බොන්න කල්ලන් නෙමෙයි මාත්‍රෝ. ඒක නිසා කියන්නේ වාම ඒ කෙනෙක් ඇවිල්ලා වගකී උත්තරයක් දෙන්න ඒ දෙනකන් අපිට මෙතන යන්නේ නැහැ. අපිට පොලිසිය නියෝජිතය දෙනවා රාජ බක්සර ඒ ගහපුයා කත්තඩම් වල ඉන්නේ අපි කියුවේ ඒමනම් කත්තඩම් වල ඉන්නේ අපි තේතිගේ අත්තඩම් යන්න සමි ගහේ කත්තඩ අත්තඩම් වල අපි තේති අපේ කොල්ලන් ගහන අරගෙන තාම පෙන්වන්නේ නැ තාම කතරගෙන පෙන්වන්නේ නැ ඒම අත්තඩම් වල තියන්නේ දැන් මේකේ
පොලිස් පතිරවත් මේ අන්ුවරත් පබහු පුතාන්න්න පවිච්චක මේ අම දේන සනකාව මේක අයිතියේ එවගේම අපි කියන්න ඕන රාජපක්ෂ ප්‍රමුඛ එය එන්න අදේ ඉන්නේ ජනතාවගේ අත්තරම්පේ මිතත් මේ පොලිසිය අත්තරංගුව නෙවෙයි ජනතාවගේ අත්තරංගුව ඒක නිසා අපි බලමු සහෝදරයෝ අපිට ගහක් තියනවා අපේ කොල්ලෝ බිම පෙරවදන රාජි ඔන්න පොලටි අයිති හොයලා අපේ කොල්ලෝ වැඩෙද්දි අපිට ශක්තිය දීලා එළියට දාලා මේ අරගලේ රැකගන්න ගම්වල නගරවල වැඩබිබල වැඩ කරපු මිනිස්සු එළියට ගත්තා ඒ මිනිස්සුන්ට අසාධාරණය වුණ මොහොතේ අත්හැරලා අපි ඔවුන් සමග ඉන්නවා මේ සටන මරුවන් අපි බලමු ඔවුන්ගේ පිළිතුර මොකක්ද කියලා එය ලැබෙනවා අපි අද මෙතන තමයි ඉන්නේ ඉස්සර වගේ මිනිස්සු පැත්තකට වෙලා කඩපියාගෙන අත් දෙක බැ
මෙතෙන්ඩාවේ පොලිස්පතිකින් ප්‍රශ්න ටිකක් අහන්න. අපිට එයාගෙන් අහන්න ඕන එදා නබවැනිද ගෝල්ෆේස් පිටියට අර රාජපක්ෂගේ මැරෝ ඇවිල්ලා අපට පහර දෙද්දි ඔයාගේ පොලිසිය බට්ටෝ පැන්නද කියලා. එදා ඔබතුමාගේ නියෝජිතයා අර දේශබන්දු එතැන්ට ඇවිල්ලා අර අරගලකාරයෙක් එක්ක අර අරගලකාරයෙක් එක්ක දාපු සෙල්ලම මොකද්ද කියලා අපිට අහන්න ඕන. එදා අපේ කොල්ලොන්ගේ කෙල්ලොන් ගෝනු බලනකම් එදා ඒ අරගල භූමියේ තිබුණු කූඩ අරන් ගිනිබත් කරනකම් පොලිසිය පොල් ගෑවද කියලා අහන්න ඕන අපිට ඔබතුමාගේ. කඳවුරු බැඳගෙන ගෝඨාභය ගෙනරනකම් කොල්ලෝ කෙල්ලෝ නඩිදල අරගෙන ඉන්නවා. ඒකට සහාය දෙන්න රට වටින්ම සෙනඟ ගලවා දෙන්න. උඹලගේ ඔය අදිරි නීති හදිසි නීති ඕවගෙන් එක නවත්තන්න බැරි වුණා. මේවා දියාලු කරන්න දී නගමැති කෙනෙක් එනවා. අගමැතිටයි ගොන් ජනපතිටයි මේ තාලයන්ගේ හරි ලැවුකන් දුන්නේ නැත්නම් මේ අරගලය මේ දිවයින අස්සම් මුල්ලන් නෑරබි අරන් යනවා. එදාට මේක බාහන කරන්න පුළුවන්. කරුණාකරන මේ මිනිස්සුන්ට කර සැල්ලම කරන්නවා. කරුණාකර ලෝ ලේපි පාසේ සංසිඳව ගන්න. මුන් මිනිස්සු නෙවෙයි මුන් වැම්පයස්ලා. මුන් ලේපි පාසේ ඉන්නේ කුමුල්ලන් මිනිස්සු දෙලේ. ලේ දකින්නකම් මේ අගමැති ගෙදර ගියේ නෑ. ලේ බලනකම් ඌ ගෙදර ගියේ නෑ. මිනිස් ජීවිත කීයක් බිලියනකටද ඌ ගෙදර ගියේ? ගෝඨාභය කවුමද ගෙදර යන්න? අපේ මිනිස් ජීවිත කීයක් ඕනද? මේ රට වෙනුවෙන් තව මිනිස් ජීවිත කීයක් ඕනද කියලා අපි අහනවා. පින් අගමැතිකෙන්, ගොන් ජනපතිකෙන්. මෙතන මේ රස්සලා ඉන්න තරුණයින්ට උත්තර වනින්න එන්න එළියට. උත්තරවලින් එළියට එන්න. ඔය එක එක අයවන්නේ බාබිත් එක කතා කරන්න. උන්නේල කරන වැඩවලින් අර ගමේ ඉන්න පොස්තා බල්ලට ඉන්න නෑ. රාලාමිනාට ගම් වලට යන්න බෑ. මිනිස්සු ගහන්න බන්නනවා. උන්නේලගේ තරු ඔය තරුපති වැඩන්නේ. ඔය ගලවා ඉසි කරන්න. උන්නේලසලාගේ හරිස්සන් වලට බිල්ලර දෙලක් කරන්නේ සෙල්ලම කරන්නවා. අපි කියනවා ප්‍රමුඛකරණය කියලා අපි කොල්ල මැරුවා. නිර්යාණනි පහර දුන්නා. මේකෙතුන ජාතිවාදය ගේන්න හැදුවා. මේකෙතුන මල් මැරයෝ ගේන්න හැදුවා. මේකෙතුන කොල්ලන්ගේ ඔරු පෙරුවා. අපිත් කියනමු තරුණයෝ මැරුවා. කඳුළු ගෑස් පෙරුවා. ගිනි තිබ්බා. මේ අරගලය දවසින් දවස ඒ අලු මත පණ පිළිඳලා නැගිටිනවා. ඔය සෙල්ලම නවත්ත බල්ලා. ඔය කුට්ටන් සෙල්ලම නවත්ත බල්ලා. අරගලයට ජය. අපි බයද?
පාඩුවේමෝ ඔය ඉන්න තැන්වල මම පාඩුවේමෝ පොලිස්පති මහත්තයා එන්න කියන්න මෙතන ක්ලාස් එකක් දාලා අපිට කියලා දෙන්න ඔය කොටන කිසිම කෙනෙක් නෑ
Thank you.
ඔබ මේ සජීවීව සම්බන්ධ වෙන්නේ අපේ සජීවී විකාශය සමග අද දවසේදී සාමකාමී අරගලකරුවන්ට පහළ දුන් අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සමාජවාදී තරුණ සංගමය විසින් දියත් කරනු ලැබූ විරෝධතාවයේ සජීවී විකාශය තමයි මේ ආකාරයෙන් අපි ඔබට ගෙන එන්නේ අද දවසේදී. සමාජවාදී තරුණ සංගමය ඔවුන්ගේ විරෝධතාවය කොටුව දුම්රියපළ අසලින් ආරම්භ කරා. එලෙස ආරම්භ කර විරෝධතාවලිය පා ගමනක් ඔස්සේ ඔවුන් කෙලින්ම පැමිණේ ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය වෙත. මේ වන විට සමාජවාදී තරුණ සංගමයේ අරගලකරුවන් විරෝධතාකරුවන් තමන්ගේ විරෝධතාවලිය ඉතාමත් සාමකාමී ආකාරයේ නියැලෙන ආකාරය තමයි ඔබට මේ සජීවීව පෙනෙන්නේ. ඉතින් අද දවසේදී ඔවුන්ගේ ඉල්ලීම් ගණනාවක් තියෙනවා. ඒ ඉල්ලීම් මේ වන විට පොලිසිය නිලධාරීන් සමග සාකච්ඡා වන ආකාරය තමයි ඔබට සජීවීව මේ ආකාරයෙන් පෙනෙන්නේ. ඉතින් අපේ දිගටම රැඳී ඉන්නට කියලා අපට ආරාධනා කරනවා අපේ සජීවී විකාශය සමග. එසනින් තොරතුරු දැන කියා ගන්නට, එසනින් තොරතුරු ගෙන එන්නට ගවේෂී මාධ්‍ය මෙහෙවරකට උර දෙමින් අපි සූදානම් සත්‍ය තොරතුරු එසනින් ඔබට වාර්තා කරන්නට. ඉතින් අපි ආදරයෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා සජීවීව රැඳී සිටින්නට කියලා. දින 38 පුරාවටම ගෝල්ෆේස් අරගල පිටිය වගේම ලංකාව පුරාම අරගල භූමිවල තත්ත්වය අපි ඔබට සජීවීව ගෙනාවා. මේ අද දවසේදී තිබෙන වර්තමාන තත්ත්වය ලොක්කොටික බංකර ඇතුලේ හැංගිලා ඉන්නේ.
නිසා තමයි ලොක්කන්ට පල්ලයාට බහින්න වුණේ. ඒක නිසා අපි ජනතාවගේ විශ්වාස කරනවා. එතකොට ඇයි අපි අද මෙතනට ආවේ? අපි මෙතනට ආවේ මොකක්ද නෙමෙයි. මිනිමරු මහින්දයා, ඒ වගේම චෝනා, ඊට පස්සේ දේශබන්දු දෙන්න කොහොනයා, සාරම් නිශාන්තයා, සියලු දෙනා එකතු වෙලා ඒගොල්ලන්ගේ ගණන් බැලීමට අනුව ඒගොල්ල හිතුව ගෝල් පේස් එකට ගහලා මේ වෙලේ සමතලා කරන්න පුළුවන් ඒ කියලා. බෑ බෑ, බැරි වුණා, බැරි වුණා. ඒගොල්ල හැමදාම හිතුවා අර අර හැමදාම මේ රටේ තරුණයෝ ඒගොල්ලන්ගේ තියෙන බලයට, ඒගොල්ලන්ගේ සාටකවලට, ඒගොල්ලන්ගේ හයියට බය වෙයි කියලා. අපි උන්ගේ මහල් දෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. ඒ වෙච්ච ඉතිහාසය වෙනස් කළා ගොඩක් කල් මහත්තයෝ. ඒක ගොඩක් කල්. ඒක ගොඩක් කල් අපි වෙනස් කළා. ඒ නිසා දැන් නව පන්නේ අරගලයක් තියෙන්නේ. ඒක නිසා මොකද උනේ? මහින්දලා හිතුවා ඒගොල්ලන්ගේ මැරියෝ ටික පොවලා මහිනගෝගමට ගහලා මැරියෝ ටික අරගෙන එදී දේශබන්දුවගෙන් අපි ඇහුවා දැන් මොකද වා කරන්න කියලා. එයා එන සද්දෙට අපිට කිව්වා අවුලක් නෑ, අපි අපේ වැඩේ කරනවා, ඔයගොල්ලෝ බය වෙන්න තු ඉන්න කියලා. දැන් අපි අහන ඕකේ මොකද යකෝ කරේ කියලා. ඒක නිසා මහිනගෝගමෙන් ගහගෙන ඇවිල්ලා ගෝට ගෝගමේ ඉන්න හට්ටික ගුම ගිනි කියලා අපේ ඉන්න සහෝදරුන්ගේ ඔළු පල්ලලා අත්පල්ලලා විනාශ කරන්න පටන් ගත්තා. මහින්දලගේ ප්ලෑන් එක අනුව තිබුණේ ගෝඨාගම කෙරෝටරකම මේ කරගෙන යන්න. හැබැයි පුළුවන් වුණාද? නෑ නෑ බැරි වුණා. මොකද උනේ? පොලිසිය නීතිය පැත්තකට දාලා ගෝල මහින්දලයා පැත්ත ගත්තී. අපේ රටේ ජනතාව වැඩ කරන මිනිස්සු ව්‍යාපාරිකයෝ සියලු දෙනා මොකද කරේ? බැහැලා ඇවිල්ලා දේශපාලන වශයෙන් මැරිච්ච රණිලයි ඒ වගේම ගෝටයි එකතු වෙලා මාළිගා කුමන්ත්‍රණයක් කරලා දැන් ජිල් මාට් එකක් හදලා දැන් මේ වෙද්දි 250කට වඩා අපේ අරගල කරුවන් නැත්තුන්ට නම් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ මේ වීඩියෝ තියෙනවා, මේ ෆොටෝ තියෙනවා, ඔක්කොම තියෙනවා. අනේ මේගොල්ලන්ට තාම එක්කෙනයිලු අත්අඩංගුවට ගන්න පුළුවන්. අපි පිළිගන්නේ ඒකොණා වික්කා, ඒකොණා වික්කා. ඒක නිසා අපි මේ පොලිස්පතිට කියන්නේ වහාම මේ වැඩේ දන දුන්න මිනිවරු මහින්දව අත්අඩංගුවට ගන්න ජෝක්සන් නැතුළු ඒ දේශපාලන කල්ලිය අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕනේ. මේ අපේ ජීවිත රකින්න ආපු කෙල්ලෝ කොල්ලෝ, අපි ආරක්ෂා කරන්න ආපු කෙල්ලෝ කොල්ලෝ සියලු දෙනා නිදහස් කරන්න ඕනේ. ජය වේවා. මේ අද රැයින් පස්සේ මේ නිල නෝන විදිහට අත්තරම් කොට ගන්න සියල්ල මේවලට අතර කරන්න ඕනේ. ඒක නිසා පොලිස්පති ආපුවේ නියෝජිත අපි කිව්ව ඔය ෂුවර් නෑ අපිට. අපි ඔයගලට සතියක් දෙනවා, සතියක් දෙනවා. ඒක නිසා අර නවවෙනිදා වෙච්ච වෙලේ ආයි කරගන්න තියන්නේ නැතුව වහාම මහින්දව අත්අඩංගුවට ගන්න ඕනේ. ඒක නිසා ඌවර බංගලෙට වෙලා ඉන්නකොට මෙහෙමට යන්න දන්නේ නැද්ද? පාර දන්නේ නැද්ද? අයිය ගන්න බාලාට එදා මිනිමරු මහින්දවයි ඒකට අඟ දුන්නු දේශබඳු දෙන්න කොහොනේයි දෝසනේයි ඒ පතලෝ සියල්ලම අත්අඩංගුවට ගන්නකම් අපි අගනල කරනවා. ඒක නිසා අපි කියනවා මේගොල්ලන්ට පොලිස්පතියට ඔයගොල්ලෝ හොඳට අහගන්න මහින්දට වැරදුනේ ජනතා බලය ඒගොල්ලෝ අවතක් සේරු කළා. ඒක නිසා ඕගොල්ලෝ හිතනවා නම් ඕගොල්ලගේ කඳුළු ගෑස් වලින්, ඕගොල්ලගේ බැටන් පාර වලින්, ඕගොල්ලගේ බුලට් වලින් අපිව නතර කරන්න පුළුවන් කියලා. ඒවා මානා, ඒවා මානා. අපි මේ අකටලේ ඩාබු සියලු දෙනාම
පටමෙන් ලකිනවා පටමෙන් ලකිනවා ඒකෙන්සා අතර වෙන සමාදානයක් නෑ වාම මයින්දවත් තරංගුට ගන්නතුරු අපි සටනේ අපි රටනේ සටනේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා කුට්ටම් ගානේ වෙනස් කරලා මාලිගා කුමාර පරද්දලා මලමිණි මලාත්‍ර පන්නලා ජනතාවාදී පාලනයක් ගොඩනගලා විතරයි මේ අරගලයට පණ දුන්නේ ඔබ මේ අරගලයට ජීවේ දෙන්නේ ඔබ තවත් ශක්තිමත් වෙමින් ශක්තිමත් වෙමින් අරගලයට ජය වේවා Thank you.
අපි ඔබට සජීවීව ගෙනාවේ මේ වන විට පොලිස් මූලස්ථානයේ ඉදිරිපිට පැවති තත්ත්වය සමාජවාදී සංගමය විසින් දියත් කර විරෝධතාවයේ සජීවී දර්ශන තමයි අපි ඒ ආකාරයෙන් ගෙනාවේ. අද දවසේදී මේ විරෝධතාවය ගැන සජීවීව අපිත් එක්ක කතා කරන්න එකතු වෙනවා නීතිඥතුමියක් නීතිඥ ශානිකා. මේ අරගලේ මොකක්ද මූලිකම අරමුණ වුණේ අද මේ වගේ ස්ථානයක මෙහෙම විරෝධතාවයක් කරන්න? අපි දන්නවා අද වෙනකොට ගෝල් ෆේස් අරගලයට පහර දීලා සතියක් වෙනවා. හැබැයි මේ වනතුරුත් මේ අරගලයට සාමකාමී අරගලයට පහර දෙන්න ප්‍රහාරකයන් මෙහෙවපු මහින්ද රාජපක්ෂ හිටපු අගමැති, ඒ වගේම සනත් නිශාන්ත, ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්ද කහඳගම වැනි දේශපාලඥයන් පිළිබඳ පැහැදිලි සාක්ෂි තිබියදීත් ඔවුන් කිසිම කෙනෙකු අත්අඩංගුවට ගන්න තියා ප්‍රකාශයක් සටහන් කරගන්නවත් මේ පොලිසිය සමත් වෙලා නැහැ. ඒ වගේම තමයි මේ ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ගෝල්ෆේස් අරගල භූමියේ ඉන්න සාමකාමී විරෝධතාකරුවෝ ගිහිල්ලා ඒ අවස්ථාවේ ආරක්ෂාව භාරව හිටපු බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධ තෙන්නකෝන්ට කිව්වා අපිට පහර දෙන්න එන්නේ මේ පිරිස අපිව බේරගන්නකම සද්ද දාලු පහරි මං ඒක බලා ගන්නම් කියලා. හැබැයි ඔහු අවසානය කරේ අර ප්‍රහාරකයන්ට අර සාමකාමී ගෝල්ෆේස් අරගල කරුවන්ට පහර දෙන්න ඉඩහැරලා බලාගෙන හිටපු එක. ඉතින් අපි දිගින් දිගටම ඉල්ලීම් කරේ මේ සාමකාමී අරගල කරුවන්ට පහර දීපු මේ පිරිස අත්අඩංගුවට ගන්න කියලා. හැබැයි ඒ වෙනුවට පොලිසිය කරේ මේ අරගලේ ආරක්ෂා කරගන්න ඉදිරියට පැමිණි ජනතාව අත්අඩංගුවට ගන්න එක. මේ වෙනකොට 280කට වැඩි ප්‍රමාණයක් ජනතාව දිවයින පුරාම මේ ගෝල්ෆේස් අරගලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී හිටපු ජනතාව අත්අඩංගුවට ගන්න අරගෙන තියෙනවා. හැබැයි මේ ප්‍රහාරය මෙහෙයවපු කිසිම කෙනෙක්ව මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන නැහැ. ඒක නිසා අපි සමාජවාදී තරුණ සංගමයේ විත අද දවසේ මේ පොලිස් මූලස්ථාන ඉදිරියට ආයි පොලිස්පතිව හම්බ වෙලා කියන්න අපිත් එක ඩීල් දාන්න එනපා, ජනතාව එක්ක ඩීල් දාන්න එනපා, ඔයා ඕන ඩීල් එකක් දාගන්න දේශපාලඥයෝ එක්ක. හැබැයි ඒ ඩීල් අපිට අදාළ නැහැ. මේ ප්‍රහාරයට අදාළ වගකිවතු නිලධාරින් දේශබන්ධ තෙන්නකෝන්, මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, ප්‍රසන්න රණතුංග, මහින්ද කහඳගම ගැන මේ ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ වූවන් වහම අත්අඩංගුවට ගන්න කියන එක තමයි අපි මේ අද ඉල්ලීමක් කරේ. අද පොලිස්පති හැංගුණා හම්බ වෙන්න ආවේ නැහැ. අපි ඔවුන්ට සතියක් කල් දුන්නා මේ ප්‍රහාරයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගන්න. ඒ වගේම මේ ප්‍රහාරයේ අපිව ආරක්ෂා කරන්න ඉදිරියට පැමිණි අපේ ජනතාව නිදහස් කරන්න, ඒ වගේම ඔවුන් තවදුරටත් අත්අඩංගුවට ගන්න එක වළක්වන්න කියලා. හැබැයි එහෙම නොවුනොත් අපි කිව්වා තව සතියකින් ආපහු අපි මෙතනට එනවා කියලා. අපි එතකොට බලාගමු. තව ප්‍රශ්නයක් තියෙනවා ශානි. මේ වන විට සමාජවාදී තරුණ සංගමයට යම්කිසි දේශපාලන පැතිකඩක් තියෙනවද? අපි ඇත්තටම සමාජවාදී තරුණ සංගමය කියලා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය. ඒතට අපි ජනතා විමුක්ති පෙරමුණත් එක්ක තමයි වැඩ කරන්නේ. ඒතට අපි මේ අරගලයේදී විතරක් නෙමෙයි, මේ මොහොතේ විතරක් නෙමෙයි, අපේ ඉතිහාසය බැලුවොත් එහෙම අපි දිගින් දිගටම මේ රටේ ජනතාවට බලපාන හැම ප්‍රශ්නයකදීම පාරට බැහැලා තරුණයන්ගේ වෙන්න පුළුවන් ඕනෑම ප්‍රශ්නයකදී සමාජවාදී තරුණ සංගමය අපි පාරට බැහැලා ඕන් වෙනින් පෙනී හිටියේ. ඉතින් ඒ අරගලයේම දිගුවක් තමයි මේකත්. මේ වනට අරගලේ නිර්පාක්ෂික නැහැ කියලා චෝදනාවක් එල්ල වෙනවා. මේක යම් කිසි කියන්නේ JVP වෙලාද අරගලේ, නැත්නම් අරගලේ තුල නිර්පාක්ෂී සටනක් දබල ගෙනියන්නේ? මේ අරගලේ පොදු ජනතාවගේ අරගලයක්. මේ අරගලේ ආරම්භ කරේ ජනතාව. ඒතකොට අපි මේ අරගලේ ඇතුලේ ඉන්නේ ඒ අරගලේ පාර්ශ්වකරුවෙක් විදිහට විතරයි. අපි පාර්ශ්වකරුවෙක් විදිහට ඉඳගෙන මේ අරගලේ ආරක්ෂා කරන්න, මේ අරගලේ ජයග්‍රහණය කරගෙන යන අපිට පුළුවන් උපරිම දායකත්වය දෙමින් ඉන්නවා. දැන් අගමැති අයින් වුණා, මෙතන මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ජනාධිපතිත් අයින් විය යුතුයි. සමාජවාදී තරුණ සංගමයේ මොකද්ද තීරණය? අනිවාර්යයෙන්ම මේ අරගලේ ආරම්භයේ සිටම අපි විතරක් නෙමෙයි මේ සියලුම අරගලකරුවන්ගේ, මුළු ලංකා පුරාම ඉන්න අරගලකරුවන්ගේ මූලික ඉල්ලීම වුණේ ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න ඕන, රාජපක්ෂ පවුල දේශපාලනය සමු ගන්න ඕන, ඒ වගේම මේ දූෂිත පාලකයෝ මේ දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕන කියන. ඉතින් ඒ ඉල්ලීම්
ටික ජයග්‍රහණයකින් කෙලවර වෙනකම් මහින්ද අස් වුණා. ඒක අපේ එක ජයග්‍රහණයක් තමයි. හැබැයි සටන එතනින් කෙලවර වෙලා නැහැ තාම. මොකද දැන් මේ වෙනකොට අර පින් අගමැති කෙනෙක් පත් වෙලා තියෙනවා. ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු මන්ත්‍රීවරයෙක් අගමැතිකමට පත් වෙලා තියෙන ඉතින් මේ සියලු දෙනාම එකට තියලා පරද්දනකන් මේ සටන ජයග්‍රහණයට අපි ගෙනියනවා. මෙහිම ස්තුතියි. අද දවසේදී ඔබ සජීවීව මේ ආකාරයෙන් සම්බන්ධ වුණේ සමාජවාදී තරුණ සංගමයේ විසින් සූදානම් කර ඔවුන් දියත් කර විරෝධතාවය. ඔවුන් කොටුව දුම්ලේ පෙර ඉදිරිපිටිය සිට පාගමනින් පැමිණ පොලිස් මූලස්ථානය වෙත පැමිණියි. සජීවී දර්ශනවල තමයි ඔබ මේ ආකාරයෙන් යොමුනේ. මේ වන විට සාමකාමී ලෙස දියත් වූ අරගලය දියත් වී අවසන්. මේ වන විට ඔවුන් විසිර යන ආකාරය තමයි මේ ආකාරයෙන් ඔබට දැක බලා ගැනීමට හැකියාව ලැබෙන්නේ. අපි සුදානම් අපේ සජීවී විකාශය මේ ආකාරයෙන් අවසන් කරන්නට මම ආශාන්ති වර්ණසූරිය ඊශ්වරන් රත්නම් සමගින් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය ඉදිරිපිට සිට